හයි කොහමද ඉතින් ඔන්න මං අද ඔයගලන්ට වෙනස් දෙයක් ගැන කියන්න තු වෙනස් දෙයක් කිව්වට මේක වෙනස්ම නැහැ හේතුව වෙන්නේ ඔයගලන්ට මතකයිනේ පෞගිය කාලේ කාලයක් මම ලංකාවේ හිටියේ නෑ මං කැනඩාවේ හිටියේ ඉතින් කැනඩාවට ගියේ ඇත්තටම ඇයි මොකද්ද හේතුව කියලා ඔයගොල්ලෝ කවුරුත්ම හරියට දන්නේ නෑ නමුත් ඉතින් ගොඩාක් YouTube ඔස්සේ එක එක දේවල් කිව්වා ඒ හැමෝම කතා කළේ හරි දෙයක් කිසිම දෙයක් දන්නේ නැතුව ඒත් ඉතින් ඔන්න අද මං ඔයාලට කියන්න ඇත්තටම මං කැනඩාවට ගියේ මම කැනඩාවට ගියේ ගිය අවුරුද්දේ මගේ අම්මා නැති වෙලා ටික දවසක් ගත වෙලා මොකද මගේ නංගි ඉන්නේ කැනඩාවේ හින්දා මට යුතුලා පොඩි කාලයකට නංගි ළඟට යන්න ඕනේ අත් එක පොඩි කාලයක් ගත කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම කැනඩාවට යන්න මූලිකම හේතුව උනේ. ඉතින් ගිහිල්ලා මාස කීන් දෙකකින් මං එන්නයි ගියේ. නමුත් ඉතින් මේ එහෙම එන්නේ හිතුන්නේ නැහැ ටික කාලයක් ඉන්න කියලා හිතුණා. මොකද මේ ටිකක් මට එහෙම ඉන්නකොට පොඩි ආසාවක් ආවා ටික කාලයක් කැනඩාවට වෙලා ඉන්න. මොකද එහෙම මං ටිකක් ඇවිදින්න ආස වුණා. මොකද මේ අපේ නංගිගේ හස්බන්ඩ් කියන්නේ මගේ මල්ලි එයා හරිය කැමති ට්‍රැවල් කරන්න. එහෙම ඇවිදින්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මමත් ඒවට කැමතියි කියලා. ඉතින් ඒ නිසා මේ පොඩි ප්ලෑන් එකක් ගහගත්තා ඒ කාලය තුල චුට්ටක් ඇවිදින්න. ඒ නිසා තමයි මේ එහෙ නතර වුණේ. ඉතින් මේ මාස හය ඇතුළත මං ගොඩාක් තැන්වල ඇවිද්දා. ඉතින් මේ දේවල් ගැන ඔයගොල්ලන්ට ඔන්න බලන්න පුළුවන්. ඇවිල්ලිද මේ ඇල්බටාවල ජස්පු පැත්තට ප්‍රථම සීතල ඒකෙන අපි එදා මෙතනින් එද්දී ඇත්තම කියනවා නම් මේ ස්නෝ කරලා තිබ්බේ නැහැ හැමතැන ආපෝම යන ගම දැන් නම් ඇත්තටම හොඳටම ස්නෝ කරලා ඔබන්න මම හිතුවත් නැහැ මෙච්චර ස්නෝ කරලා තියේ කියලා මේ ඇත්තම කියනවා මට ස්නෝ එක ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ මේ තරම් ස්නෝ එක මොකද මම ඉතාලි ගීව දවසල ඔස්ට්‍රේලියා ගීව දවසල ස්නෝ එක ඉඳලා තියෙනවා නමුත් මේ තරම් ස්නෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ ඇල්බටාවල ඇතරම් මේ ලස්සනයි හරි මාසයි මේක ඉතින් ඔගොල්ලෝ හැමෝටම ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් කියලා නම් හරි කැමතියි මොකද හරි ආස හැමෝම ට්‍රැවල් කරන ඕන ලෝකේ වටේ තියෙන ගොඩක් දේවල් දකින්න පුළුවන් ඒක ඔගොල්ලන්ට ගොඩක් වටිනවා තව ගොඩක් දේවල් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්න හරිද මන්ද යන්නේ ලේක් ලුයිස් පැත්තට ගොඩක් ස්නෝ කරලා තියෙන්නේ සීතලයි එනකොට මාර එක්ස්පීරියන්ස් එකක් ලස්සනයි ගොඩක් ලස්සනයි සීතලයි එත්නික එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ බලන්න I really enjoy it. Me, kia kada dilu na kai, de kai, tunai, atai. හොඳයි ඉතින් එහෙමනම් ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ මං ඇයි කැනඩාවට ගියේ කියලා ඔයගොල්ලෝ දැක්කා. කොහෙතරම් සුන්දර රටක්ද? ඉතින් මේ සුන්දර දේ දකින්න මේ කාලෙ මදි. කොහොම වුණත් තවත් දවසක මේ වගේ අත්දැකීම් ගත්තොත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් තවත් රටවල් කීපයක මම ඇවිදින්න බලාගෙන ඉන්නවා. හරි ඒ සුන්දරත්වයත් ඔයගොල්ලන්ට මේ බියුටි ටිප්ස් ගේන ගමන්ම ඔයගොල්ලන්ට අරගෙන එන්න. උතුරට උණු වතුර එකක් මම මේක දැන් උඩින් විසි කරන්න යනවා. අද දවසට මම යන්න ලෑස්ති වෙන්නේ ලබන සතියේ බියුටි ටිප් එකක් අරගෙන මම ඔයගොල්ලෝගේ ගෙදරට එනවා. එතෙක් මේ සතිය පුරාම මම කැනඩාවේ ගියේ ඇයි කියලා බලන්නකෝ. ගොඩක් අය කියපු දේවල් වල ඇත්ත නැත්ත මේ වයින් බලා ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඔයගලන් මගේ YouTube එකට එන්න, අවිල subscribe කරන්න, එහෙම කරලා තියාගන්න. එතකොට මම කරන බොහෝ දේ ඔයගලන්ට දැක ගන්න පුළුවන්.
එවනම් ඉතින් තවත් දවසක හම්බෙමු. අර බෙල් අයිකන් එකක් ටච් කරලා තියන්න හොඳේ. This is the most awkward.